අවසාන චක්කවර්ති සීනාද සූත්‍රයට අනුව තිරිසන් වගේ වෙලා යනවා. ඕන ඔය කාලෙ වෙනකොට ධාතුන් වහන්සේ නමක් වඳින්න කෙනෙක් නැහැ. බෝධින් වහන්සේ නමක් වඳින්න කෙනෙක් නැහැ. හොඳ නරක කියලා දෙන්න ආන්දුරු නමක් නැහැ. කාසාව කන්ටක බවට පත් වෙනවා. සිවුර විතරක් කරේ තියෙනවා. කරන්න ඕන දහපත් දුරා වැඩ ඔක්කොම ටික කරනවා. අනාගතේ අතුරුදහන් යනවා. බණපද දන්නේ නැහැ. පරියාප්ති සාසනෙත් නැති වෙලා යනවා. බණ දන්නේ කුණුහර ඕන තරම් කියන්න පුළුවන්. කෑ ගහන්න ඕන තරම් පුළුවන්. දේශපාලන වෙනින් ඕන තරම් කතා කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කියන්න බැහැ. පරියාප්ති සාසනෙත් වෙලා යනවා. එතකොට පරියාප්ති සාසනෙ ප්‍රතිපත්ති සාසනෙ ප්‍රතිවිරුද්ධ සාසනෙත් වෙලා යනවා. එතකොට ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් අරහත් ධාතු නැති වෙලා යනවා. බෝධීන් වහන්සේලා අපවත් වෙලා යනවා. අනුරාධපුර ජයසිරිමා බෝධීන් වහන්සේ අපවත් වෙනවා. අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා යනවා. ප්‍රතිමා කැඩිලා යනවා. ගල් ප්‍රතිමා කුඩු වෙලා යනවා. අවසානෙට සිද්ධ වෙන්නේ පින්වත්නි, ගරා වැටුණු ස්තූප හදන්නගෙන ඉන්නේ. තැන් තැන් වල එහෙම කඳු වෙලා තියෙනවා. ඒ ස්තූප දෙබෑ කරගෙන ධාතුන් වහන්සේලා මතු වෙන ආකාරයට යන් වෙසක් පුන් පොයේ දවසක වැඩි ඈතක් නැහැ. ඒ වෙසක් පුන් පොයේ දවසේ පස් කඳු දෙබෑ කරගෙන සීරු විල ලලාට ධාතු සෑයේ මතු කරගෙන මතු වෙනවා. ලලාට ධාතු වහන්සේ නුවරින් දලදා වහන්සේ මායංගෙනින් කේස ධාතු වහන්සේලා ගිරිවා ධාතු වහන්සේ මුතියංගෙනින් ධාතු වහන්සේලා එහෙන් දීගව අපි කිරිවිහෙරේ හැම තැනම ධාතුන් වහන්සේලා හසට මතු වෙනවා. සියලු ධාතුන් වහන්සේලා රුවන්වැලි මහසෑයේ ධාතු ගර්භයේ දෙබෑ වෙනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයේ අද දක්වා නොනිමේ තියෙන සිංහතෙල් පෙරව පහ නිවියන. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයේ දැම් පිදු මල් සී තිබෙන සොඳුරු මල් පරිවියන. සුවඳ සුණු වියලිය සම්පූර්ණ ධාතු ගර්භයේම පස්කන්ධක් වෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ආකාශයට පෙන්වන්නේ. එදාට මේවා දිහා බලන්න එක බෞද්ධෙක් නැහැ මේ මානලේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කෙනෙක් නැහැ. එදාට දහසම් දහ රංකාසි ලක්ෂයක් ඇති පිට තියෙනවා. මේ ලංකාව පුරා යවුවත් එකම ගාතාවක් දන්න කෙනෙක් නැහැ. එදාට ඊට පස්සේ ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු වෙනවා රුවන්වැලි මහසෑයට. ආකාශයේ රැස් විහිදි විහිදි තියෙනවා. පබළු පෙලක් වගේ මුතු පෙලක් වගේ ධාතුන් වහන්සේලා එහෙම උත්තර ඉන්දියාවට ගමන් කරනවා. ඒ යන්නේ නාගදීපේ හරහා. නාගදීප සෑය දිබා වෙලා චූලෝදර මහෝදර නාගයන් යම් පුටුවකට දාරගල කළා. ඒ මැණික් පුටුව මත ස්වර්ණ හංසෙක්, සුදෝසුදු හංසෙක්, පවිත්‍ර හංසෙක් අසුන් ගන්න පරිදි ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. ආසනින් යන්නේ ආකාශයෙන්. එදා දස දහසක් ලෝක ධාතුවල නොව සකල ලෝක ධාතුවල බුදුරජාණන් වහන්සේගේ රෝම ධාතුන් වහන්සේ නමක් ඇද්ද? කේස ධාතුන් වහන්සේ නමක් ඇද්ද? දාන්ත ධාතුන් වහන්සේ නමක් ඇද්ද? තවත් වෙන යන්කෝ යන් ධාතුන් වහන්සේ නමක් ඇද්ද? සක්වලේම දිව්‍ය බඹුන්ට ඉරිදීන් එක නවත්ත ගන්න බැහැ. ඒ සියල්ලම වජිරාසනයට දඹදිව බුද්ධ ගයාවේ වජිරාසන භූමියට වැඩම කරනවා. සලුමිනි සෑයේ අකුධාතුන් වහන්සේ වඩම්මන ඒ සෑයෙන් වජිරාසනට වඩින එක බ්‍රහ්මයන්ට වළක්වන්න බෑ. සලුමිනි සෑයේ දළදා වහන්සේ කේස ධාතුන් වහන්සේලා වඩම් වඩින එක ශක්ති විඳින්නට වළක්වන්න බෑ. නාග ලෝකේ නාගයන් සතුව තිබෙන වන්දින පුදන ධාතුන් වහන්සේලා වඩින එක සියලුම කිසිම නාගයෙකුට වළක්වන්න බෑ. තම තමන්ගේ ස්තූප වලට අරක්ගෙන සිටින ආරක්ෂක දේවතාවුන් වහන්සේලාට ධාතුන් වහන්සේලා වඩින එක වළක්වන්න බෑ. සියලු ධාතුන් වහන්සේලා වජිරාසනෙටම පැමිණෙනවා. එදාම වජිරාසන භූමිය ගොඩනැගිලි වැටිලා පස්ස මේ වැලි ඇතුළුන භූමියක් වගේ තියෙන බෝධින් වහන්සේ නෑ එදාට.
ඒ සියල්ල දෙටි සුලංගකින් ඈත් මෑතෙලා පොළොව දිබෑ කරගෙන එදා සම්මා සම්බුදු වුණ මොහොතේ කුසතන අතුරා යම් භූමියක අසුන් ගත්තාද අන්න ඒ කොටස උඩට මතුවේ වජිරාසන ඒ ආසනේ මතුවෙච්ච ගමන් මණික් ආසනේ අතුර දානවා නාගදීපී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වජිරාසනේ මත පිහිටනවා බලන්ට පින්වතුනි ආශ්චර්ය ලලාට ධාතුන් වහන්සේ නලල් තලයේ පිහිටනවා ඒ මැද උරුණ රෝම ධාතෝ පිහිටනවා එකින් එක අකු ධාතුන් වහන්සේලා තිබ්බ තැන්වලම පිහිටනවා නවරදවාම අනිවාර්යයෙන්ම ඒ ධාතුන් වහන්සේලා එදා බුද්ධ ශරීරේ තිබ්බ තැන්වල ඒ විදිහටම පිහිටනවා සම්පූර්ණයෙන් බුද්ධ ශරීරයේ මැවියා යමක මහප්‍රාත්‍යහරි පහන දස දහසක් ලෝකවා ධාතුවල දිව්‍යම් පමණයි එදාට ඒ දෙක ගන්න. දිව්‍යම් පමණයි දිව්‍යම් බමුන් අමනුෂ්‍යම් පමණයි මේක දකින්නේ. මේක දකින්න මිනිසෙක් නෑ එදාට. එදාට ඒ ගැන හිත යොමු කරන මිනිසෙක් නෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියන කෙනෙක් නෑ. දිවිවරු විතරයි මේක දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ප්‍රාතිහාර්ය පාන ඒ බුදුරුව මොහොතක් දහම් දේශනා සත්‍යයි මොහොතක් දහම් දේශනා එදා දේශනාව අහලා දිවියන් අතර දිවිවරු අසංකේයයක් මඟපල් ලබනවා මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් බුදුරජාණන් වහන්සේගේ හඬින් බුද්ධ වචනයක් අහලා මඟපල් ලබන්න තව එක chance එකක් තියෙනවා එක අවස්ථාවක් ඒ තමයි ධාතු පරිවර්තනය. ඒ ඒකාන්තින් එසේමයි. ඒක සිද්ධ වෙනවාමයි. ඒ නිසායි පින්වත් සත්පුරුෂ ජනෙනි මේ නුඹලාට කියන්නේ. පින් කළා දෙවිලෝ උපදින්න කියලා. තව එක අවස්ථාවක් තියෙනවා. දැන් මේක කාම සැඩපාරට මනුස්ස ලෝකයේ ආවද ඉවරයි. වාද විවාද වලට පඬිතුකම් වලට ආවද ඉවරයි. අහිංසක සුගති උපත කරගන්න ධර්ම අවබෝධ කරන අදහසින් යන්න මනුස්ස ලෝකේ අනේක විද දුක් ගැහැට විඳගෙන ධර්මයේ හැසිරෙන ජනි ජනයා අමාරුවෙන් හරි සුගති උපදිනු ඔවුන්ට අවස්ථාව උදා වේවි අසංකේයයක් නිවන් දකින මොහොතට එකතු වෙන්න පුළුවන් වේවි තව එක අවස්ථාවක් මේ බණපද අපි එක දිගට කන්නේ මහන් උගුර ලේ රහන් කල් අපි බණපද කියන්නේ අනේ අපිට මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා ඊට පස්සේ යතුන් ධාතුන් වහන්සේලා එහෙම ගින්නක් හටගෙන අතුරු දාන එදායින් පස්සේ මේ ලෝකය හිරු නැති ලෝකයක් සඳු නැති ලෝකයක් රාජෙක් නැති රාජ්‍යය මිනිසුන් නැති ජනපදය පහනක් නැති අන්ධකාර කුටිය සූලඟක් නැති භූමිය මලක් පිපෙන්නේ නැති සුවඳක් කමන්නේ නැති ලෝකය ක්ලේශ ගන්ති විනාශ වෙලා ලංකාවේ මනුස්ස වාසීවල ආයක් වරක් ගන්න ගිරිදිවේණියක් කුණ්ඩම් මනුස්ස ලෝකෙ පේන්න පටන් ගන්නවා ලංකාව පේන්න පටන් ගන්න. ඔක්කොම වෙන ජාතිකර මේ කල්ලාන දෙන්නේ. ඉවරයි ඉතින්. ඔක්කොම නැටුම් ඔච්චර. ඉතින් යාට නෑ. තව ටික කාලයක්. බුදුරජාණන් වහන්සේ පිරිනම් පානකට රහතන් වහන්සේලා හිටියා. ධාතුන් වහන්සේලා හිටියා. ධාතු පරිමරණයට රහතුනුත් නෑ. ධාතුන් වහන්සේලාත් නෑ. බෝධිත් නෑ. නේනිසා කෙලිස් වලට ආස කරන්න එපා ධර්මයට ආස කරන්න සත්පුරුෂයන්ට කැමති වෙන්නේ සත්පුරුෂ ධර්මිය හොයන්න සත්පුරුෂ ධර්මිය මහාන ශක්ති බමුණින් තිසරණ පන්සිල් ගන්න කාම ලෝකෙට ආස කරන්න එපා පිළිකුල් කරන්න කෙලිස් වලට ආස කරන්න එපා පිළිකුල් කරන්න කවද්ද මේකින් ගැලවෙන්නේ කියලා හිතන්න අපිට සන්තෝෂයි මේ අවසාන යුගයේ උතුම් සත්පුරුෂ ගුරුවරයෙක් ළඟ කතාවතක් අපි දරා ගන්න ලැබුණා. අපේ හිතවල බුරුබුරා නැගෙන අපව පිච්චෙන කෙලෙස් හට ගන්නවා. නමුත් අපිට උතුම් ගුරුවරයෙක් හම්බ වුණා. උතුම් දහමක් හම්බ වුණා අවසාන යුගයේ. ඒ සවිතාරුණ දරුවන්ට
මේ කාම ලෝකේ පීඩාවෙව දරා ගන්න බැරුව විනාශ වෙන ලෝකෙට යන්න නැතුව පුළුවන් නම් ඔබට සාසනෙ පීඩක් ගන්න ඉක්මනට සත්පුරු සසරකට එන්න පුළුවන් තරම් පින් දහම් කරන්න කුසල් දහම් කරන්න විහෙර විහාර වලට දාසකම් කළා පින් කර ගන්න මේ සවන් වලට ගොඩාක් පණ පදා ගන්න එක එක නමුත් අඩුපාඩු දුරු කර ගන්න ධාතු පරිනිර්වාණය එහෙටි කාලයක් යන්නේ මෙච්චර බුදුබණ පද ඇහෙනකොට මෙච්චර ධර්මයේ කියන මෙච්චර සංගරුවන් ඉන්න කාලෙකත් මෙච්චර අපරාධ සිද්ධ වෙනවා නම් ධර්මයේ නැති කාලේ බණ පදයන් නැති කාලේ මොකක් වෙයිද අම්මා අප්පා අඳුරන්නේ නැතුව යනවනේ තිරිසන්නු ගාමට වැටෙනවනේ මොග සංඥාව පහළ වෙනවනේ ඉක්ිනේකා කාකට ගන්නවනේ චක්කවත්ති සීනාද සූත්‍රය බලන්න හේ අවසනාවන්ත යුගයේ අපි ඉන්නෝනේ එතන අපි මනස ලෝකේ ඉන්නෝනේ සතර අපාය කොහෙත්මත් ඉන්නේ එස සත්පුරුෂයන් ළඟා අපගේ උපත වේවා මේ බණපද කිව් පින මේ බණපද ඔබ ඇසූ පින ධාතු නාමසලට අපි වැඳ පින ධාතු ස්තූප කරකු පින අපතේ යන්නේ ඒකාන්තෙන් අපට ගෞතම බුද්ධ ශාසනේ පිහිට ලැබේවා දුක් දුරු කර ගන්න වාසනාව ලැබේවා අපි කාටත් ධර්මය අවබෝධ කර ගන්න මේ පින් හේතු වාසනාව වේවා සාදු